විහරති සමාධි පබ්බේ කායේ කාය අනුපස්සී විහරති පබ්බය මෙතෙක් කිව්වේ. මෙතෙක් විග්‍රහ කරපු 14ක් තියෙනවා. 14ම ඔබ තේරුම් ගත යුතු දෙයක්. හැබැයි තේරුම් ගත යුත්තේ එකයි. ආන පාන අස්ස පස්ස කරණීය අකරණ දෙපැත්ත දෙවතාල. මේක ඔබ ඒක නොකළනම් වැරදි අයින් නොකර වැරදි භාවිතයට ගත්තනම් ඔබ සං වුණා සංසාරය කියලා හිතුවා. සං විසංකලේ නැ සංකාර විසංකර ආර කලේ සන්ධි විසන්ධි කලේ නැ සමුදේ නිරෝධ කලේ නැ. ඒක තමයි වෙන්නේ. ඊට පස්සේ මේක තේරුම් ගත්තාම දැන් කායේ කායානුපස්සී විහෙරති කියන තත්වය ආනපාන සති සමාධිය හැටියට ඔබ වඩන්න දන්නවා සතර කමඨහන් දන්නවා. මේ සතර කමඨහන් ආනපාන සති සමාධිය හැටියට වඩාගෙන යනකොට ඔබ තුල යම් වෙනසක් ඇති වෙනවා. මේ වෙනස තමයි වේදනාසු වේදනානුපස්සනා විග්‍රහයෙන් කරන්නේ. ඒක ඔබ තුල ඇතිවන වෙනසක්. මේ වෙනස පෙන්නන්න වචනයක් හැම පේලියකම අවසානයේ තියෙනවා. වේදනාසු වේදනානුපස්සනාවෙත් චිත්තේ චිත්තානුපස්සනාවෙත් ධම්මේසු ධම්මානුපස්සනාවෙත් තුනේම අවසානයේ හැම පේලියකම එක වචනයක් තියෙනවා. මොකද්ද වචනේ? පජානාති. ඔබ තුල යම් වෙනසක් ඇති වෙනවා. මේ ආනපාන සති සමාධිය වඩනකොට, මේ පටිකුල මනසිකාරය වඩනකොට, මේ නවසීයුතික පබ්බේ වඩනකොට, මේ ධාතු මනසිකාරය වඩනකොට, මේ සම්පජානකාරී හෝති වෙනකොට, ඒ වෙනස ඔබ විසින් ඔබ තුලින් තේරුම් ගත යුතුයි. දැන් ඒ වෙනස තේරුම් ගන්න තරමට බුද්ධ ශ්‍රාවකේ බවට ඔබ පත් වුණා. පජානාති තේරුම් ගත්තේ නැත්නම් ඒ පුද්ගලයා නප්පජානාති. ඒ පුද්ගලයා බුද්ධ ශ්‍රාවකයෙක් නෙවෙයි. ඒ පුද්ගලයා තුළ වෙනස ඇති වෙන වෙනස සිදු වෙන වෙනස ඒ පුද්ගලයා ගණන් ගන්නෑ දන්නේ නැහැ. නප්පජානාති. ඒ පුද්ගලයා බුද්ධ දේශනාව ධර්මය ගන්න සුදුස්සෙක් නෙමෙයි. නිවන් දකින්න සුදුස්සෙක් නෙමෙයි නප්පජානාති. ඒක නිසා දැන් ඒ ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට දැන් ඒ යෝගාවචරයා, එයා යෝගාවචරයෙක්, එයා මේ ආනපාන සති සමාධිය වඩන කෙනෙක්. මේ වඩනකොට ඒ පුද්ගලයා තුළ තේරුම් ගත හැකි වෙනසක් ඇති වෙනවා. මේ වෙනස පළවෙනි එක තමයි ඉද භික්කවේ භික්කු සුඛං වා වේදනං වේදේමානු සුඛං වේදනං වේදයාමීති පජානාති. දුක්ඛං වා වේදනං වේදේමානු දුක්ඛං වේදනං වේදයාමීති පජානාති. අදුක්ඛම අසුඛං වා වේදනං වේදේමානු අදුක්ඛම අසුඛං වේදනං වේදයාමීති පජානාති. දැන් ඒ යෝගාවචරය දන්නවා මේ සුඛ වේදනාව ඇති උනේ ආමිෂයක් හැටියට පිනවා පිනවා ආස්වාදනය කළ නිසා. මේ සුඛ වේදනාව ආමිෂ වේදනාව කියන එක පිනවා පිනවා ආස්වාදනය කර නිසායි මේ සුඛං වා වේදනං ආමිෂ උනේ. දුක්ඛං වා වේදනං විඳවා විඳවා, අර සුඛ වේදනාව පිනවා පිනවා ආස්වාදනය කළා, දුක් වේදනාව හාර හාර අවුස්ස අවුස්ස විඳවා විඳවා ආස්වාදනය කළා. ඔබ දැන් කවුරු හරි ඔබේ හිතවතෙක් ප්‍රිය මනාප කෙනෙක් මැරුණාම ඔබ අර සෝජති කිලමති පරිදේවති උත්තරාලින්කන්දති, ඒක චචක්ක සූත්‍රයේ කියනවා, ඔබ විඳවා විඳවා ඒක හාර හාර අවුස්ස අවුස්ස ඔබ ආස්වාදනය කරනවා. ඒ වේදනාව ඒක ආමිෂ වේදනාවක් වෙනවා, ආමිෂ දුක් වේදනාවක් වෙනවා. ඒ වගේම අර ප්‍රිය මනාපදී නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය චිත්තති ඇටියට පිනව පිනව ආස්වාදනය කරනවා. ඒක ආමිෂ සුඛයක් වුණා. ඒ වගේම ආමිෂ අදුක්කම සුඛ වේදනාව මන මන ඔබ සංසන්දනය කර කර ආස්වාදනය කරනවා. එතකොට ඔබ දැන් මේ ආමිෂ සුඛයක් ආමිෂ දුක්ඛයක් ආමිෂ අදුක්ඛම සුඛ ඇති කරගත්තේ අර ආමිෂ සුඛය පිනවා පිනවා ආමිෂ දුක්ඛය විඳවා විඳවා ආමිෂ අදුක්ඛම සුඛ මැන මැන. දැන් මේ ආනපාන සති සමාධිය වඩන යෝගාවචරයා
මේ තුනම අත්හරිනවා. පිනවා පිනවා ආස්වාදනය කරන්න. විඳවා විඳවා ආස්වාදනය කරන්න. මැන මැන ආස්වාදනය කරන්න. එක නවතිනවා. එක සංසන්දනය කරන්න. තරහක් ආපු ගමන් එක විඳවන්න. රාගයක් ආව ගමන් අසුමන්නතු එක විඳවන්න. එක පිනවන්න. මනින්න. නවතිනවා. නැවතුණු ගමන් ඒ පුද්ගලයා තුළම අර ආමිෂ දුක්ඛය නිරාමිෂ ආමිෂ සුඛය නිරාමිෂ සුඛයක් බවට පත් වෙනවා. ඒ සැපත සුඛය තියෙනවා. හැබැයි ඒක නිරාමිෂයි. ඉස්සෙල්ලා පිනව පිනව ආස්වාදනය කරන නිසා පිනව පිනව ආස්වාදනය කරනවා කියන්නේ අර නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසායතිත්‍යති. විඳව විඳව සෝචති කිලමති පරිදේවති උත්තරාලිම් කන්දති. ඒ වගේම මන මන අර විපරිණාමය තේරුම් නොගෙන අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් තේරුම් නොගෙන කටයුතු කිරීම. ඒක නිසා දැන් යෝගාවචරය ආනපන සති සමාධිය වඩනකොට තරහෙන් කටයුතු කරන්නේ මෛත්‍රිය වඩනවා. එතකොට අර බිඳවීම නවත්තනවා. අසුභානුස්සතිය වඩනවා. ප්‍රියදේ පිනව පිනව නැහැ. ඒ නිසා අසුභානුස්සතියෙන් පිනව පිනව කටයුතු වීම නැහැ. ඒ වගේම අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් කරනකොට මරණානුස්සතිය වඩනකොට විඳවා විඳවා මැන මැන කටයුතු කරන්නේ නැහැ. තුනම නවතිනවා. තුනම නැවතුනාම මේ යෝගාවචරය තුළ වේදනා සු වේදනා නුපස්සී විහරති. ඒ සුව පැත්තට නිවන්ට උපකාර වන ආකාරයට ඒ සුවය තියෙනවා. ඒ දුක තියෙනවා. ඒ අදුකම අසුක තියෙනවා. හැබැයි විඳවන්නේ විඳවන්නේ මනින්නේ. ඒ නිසා ඒ සුඛය නිරාමිෂ සුඛයක්. ඒ දුක්ඛය නිරාමිෂ දුකක්. ඒ දුක්ඛය අදුකම අසුකය නිරාමිෂ අදුක්ඛ අසුක. මේ නිරාමිෂ සුඛ දුක්ඛ අදුක්ඛම අසුක නිවනට උපකාරිකුත් නැහැ, බාධකුත් නැහැ. ඒක වෙනසක් වෙන්නේ නැහැ. නිවනට බාධා වෙන්නේ අර ආමිෂ සුඛ ආමිෂ දුක්ඛ ආමිෂ අදුක්ඛම අසුක. ආමිෂ අදුක්ඛම අසුක පාන වෙනවා නිරාමිෂ සුඛ දුක්ඛ අදුක්ඛම ආන වෙනවා. ඒ අනුව වේදනා සු වේදනානුපස්සනාව පූර්ණේ වුණාම ඒ යෝගාවචරය තුළ අර වේදනාසු වේදනානුපස්සී විහෙරති. ඒ අනුව ඉති අජ්ජත්තං වා වේදනාසු වේදනානුපස්සී විහෙරති, බහිද්ධාවා වේදනාසු වේදනානුපස්සී විහෙරති. අජ්ජත්ත බහිද්ධාවා වේදනාසුපස්සී වේදනා වේදනාව නිසා අර කර්මයක් කරගන්නේ නැහැ, අනුසය උපද්දවා ගන්නෙ නැහැ. ඒ අනුව සමුදය නිරෝධ කරනවා. මේක දෙවෙනි පිය. මේක මේ එතකොට ඒ සුඛ දුක්ඛ දුක්ඛ මා සුඛ යෝගාවචරයටත් බුදුහාමුදුරන්ටත් අරහතුන් වහන්සේටත් තියෙනවා. හැබැයි පෘථග්ජන පුද්ගලයා ඒ සුඛය පිනවා පිනවා ආස්වාදනය කරනවා. දිගටම නැවත නැවත යලි යලිත් යායන් තන්නා පෝනෝ භවිකා තත්‍ර තත්‍රා අභිනන්දනී හැටියට ඒක ආස්වාදනය කරනවා. ඒ වගේමයි දුක හඬ හඬා වැළපි වැළපි ඒක විඳවා විඳවා ආස්වාදනය කරනවා. ඒ ඔය දැන් කවුරු හරි ප්‍රියමනාප කෙනෙක් මැරුණාම මේ තමන්ට වුණ පාඩුව නිසායි ඒ හඬා වැළපෙන්නේ. නැතු ඒ පුද්ගලයා නැති වුණාට නෙමෙයි, තමන්ට වුණ පාඩුවයි ඔය මනින්නේ, ඔය විඳවන්නේ. මේක හොඳට හිතේ තියාගන්න ඕන. ඒක නිසා මේ තමන්ගේ තියෙන තණ්හාව ආත්මార్థකාමයේ වැරදි තැනීම මැනීම නිසායි ඔය කෙනෙක් මැරුණාම හඬන්නේ. නැතුව තමන් ගාව තියෙන තණ්හාව නිසා ඒ හඬන්නේ. වෙන මොකක්වත් නිසා නෙමෙයි. ඒක නිසා ඇඬුන එක කාටවත් යහපතක් නැහැ. ඔබටත් යහපතක් නැහැ. ඒ මැරිච්ච මිනිහටවත් යහපතක් නැහැ. කාටවත් යහපතක්. අයහපත දෙපැත්තටම තියෙනවා. අජ්ජත්තාව බහිද්ධාව. ඒක නිසා මැරෙන්න ආපු මිනිහෙක් මැරුණා. ඉවරයි නෙවෙයි. මේව හිතන්න පුළුවන් නම් මැරෙන්න ආපු කෙනෙක් මැරුණ නැහනේ. නොමැරෙන කෙනෙක් මැරුණේ නැහනේ. ඒ නිසා මැරෙන්න ආපු කෙනෙක්මයි මැරුණේ. එයා ගෙන ආපු ආවිස ඉවරලාමයි මැරුණේ. නමුත් ඔබේ තියෙන තණ්හාව නිසා, ඔබේ තියෙන වැරදි මැනීම නිසා, ඔබ නිත්‍යසේ සුඛසේ අත්තසේ කල්පනා කරන නිසා, ඔබ ධර්මයේ නොදන්නා නිසා ඒ මරණය ඔබට විඳවීමක් වුණා. ඒ වර්ණය ඔබ දුක් විඳා. ඒක නිසා ඒක ඔබේ වර්ධන. වෙන කාගේවත් නෙමෙයි. ඒ වගේමයි ප්‍රිය මනාපදේත් අපිට ඕන විදිහට පවත්වන්න බෑ. අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්ම. ඒක වෙනස් වෙන එක විපරිණාමයටපත් වෙන එක අපි මොන තරම් උත්සාහයක් දරුවත් ඒක අපිට නවත්තන්න පවත්තන්න වෙනස් කරන්න අපිට බෑ. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඒ අනුව මේ
වේදනාසු වේදනානුපස්සනාව ආනපාන සති සමාධිය වැඩෙනකොට මේක වැඩිනවා. මේක කරන්න කිසිම දෙයක් නැහැ. හැබැයි අර කාය කායනුපස්සනාවේ කරන්න තියෙනවා. ඒක කරනකොට මේක සිද්ධ වෙනවා. මේක දැනගන්න විතරයි ඕන. තමන් තුල ඇති වෙන වෙනස ඒකයි පජානාති. පජානාති කියන්නේ ඇති වෙන වෙනස නිවැරදිව තමන් තුල වෙනසක් වෙනවා. ඒ වෙනස තමා තුල අර ආමිෂය නිර්ආමිෂය බවටපත් වෙනවා. එච්චරයි වෙන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක තමයි ආනපාන සති සමාධිය වැඩිවීමෙන් සිදුවෙන සතර කමඨා සතර සතිපට්ඨානේ වේදනාසු වේදනානුපස්සී විහරණි. ඊට පස්සේ ඒ වේදනාව නිරාමිෂයක් වෙනකොට එහි ප්‍රතිඵලය හැටියට චිත්තේ චිත්තානුපස්සනාව වැඩිනවා. අර කාය කායනුපස්සනාවේ ප්‍රතිඵලයක් හැටියට වේදනාසු වේදනානුපස්සනාව වැඩිනවා. ඒ දෙකේම ප්‍රතිඵලයක් හැටියට තුන්වෙනුව චිත්තේ චිත්ත අනුපස්සී විහරති වෙනවා. චිත්තානුපස්සනාව සිද්ධ වෙනවා. එතෙන්දිත් යම් වෙනසක් ඇති වෙනවා. මෙතෙක් කල් අර ආනපාන සති සමාධිය දැන් දිගටම ආශේවිතායි භාවිතායි බහුලීකතාය කරනකොට දැන් අර රාගෙන් මේ පිනා පිනා කටයුතු කිරීම නැවැත්තුවා. පිනා පිනා කටයුතු කරන්නේ නැහැ දැන්. ඒ අනුව මෙතෙක් කල් අර පුද්ගලයා සරාගං වාචිත්තං වීතරාගං වාචිත්තං බවට පත් වෙනවා. ආනපාන සති සමාධිය වැඩෙනකොට සරාගී සිට අර අසුභය අනුපස්සනා කළා. මරණානුසති බුද්ධානුසති වැඩෙනකොට ඒ රාගී සිටම වීතරාගී සිතක් වෙනවා. ඒ වගේම ඒ ද්වේෂී සිට සදෝ සංවාචිත්තං වීත දෝසං වාචිත්තං බවට පත් වෙනවා. ඒ සිතම සමෝහං වාචිත්තං වීත මෝහං වාචිත්තං වෙනවා. මේ සරාගං වාචිත්තං වීතරාගං වා වෙන්නේ, සදෝසං වාචිත්තං වීත දෝසං වා වෙන්නේ, සමෝහං වාචිත්තං වීත මෝතං වා වෙන්නේ ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් සතර කමඨහන් ලෙස වඩනකොට යෝගාවතරය තුළ ඉබේම සිද්ධ වෙන දෙයක්. සිදුවන මේ වෙනස තමන් තේරුම් ගන්න ඕන. පජානාති හැම පේලියකම අග තියෙනවා. පජානාති මේක දැනගනී නෙමේ, මේක පරිවර්තනය කරලා තියෙන්නේ මුළු ත්‍රිපිටකේම. මේ පජානාති තියෙනවා ලක්ෂ වාරයක් ත්‍රිපිටකේ. ඔය සූත්‍ර ගණන් ලක්ෂ වාරයක්ම පරිවර්තනය කරලා තියෙන්නේ. ඔය පරිවර්තකයා දැනගනී. මේක දැනගනී නෙමේ, දැනගනී නම් ජානතෝ වෙන්න ඕන. මේක තමන් තුළ වෙනසක් ඇතිවන බව, ඒ වෙනස යහපත් පැත්තට හැරුණු බව, ඒ වෙනස නිසා මිදුණු නිවන බව දැනගනී කියන එක. ඒක නිසා තමන් තුළ ඇති වූ වෙනස යහපත් පැත්තකට හැරෙන බව දැනගනී කියන එකයි පජානාති. නප්පජානාති කිව්වනම් ඒ වෙනස දැන තේරුම් ගත්තේ නැහැ කියන එකයි. තමන් තුළ ඇතිවන වෙනස තේරුම් ගත්තේ නැහැ. තමන් අර ප්‍රියදීට ඇලීම නිසා වෙනසක් ඇති වුණා. ඒක වෙනස තේරුම් ගත්තේ නැහැ. නප්පජාන තරහක් ඇති වුණාම තමන් තුළ ඇතිවන වෙනසක් නරක වෙනසක්, බැඳෙන වෙනසක්, කිලුට වෙන වෙනසක්, ඒ වෙනස තමන් දැනගත්තේ නැහැ. ඒකයි නප්පජානයි. ඒකට තමන් තුළ ඇතිවන වෙනස දැන නොගනී දැනගනී කියන එක තමයි අප්පජානාති පජානාති. නැතුව දැනගනී කියන එක නෙමෙයි. ඊළඟට දැන් ඒ පුද්ගලයා ආනපාන සති සමාධිය දිගටම වඩගෙන යනකොට ඒ පුද්ගලයාව ගාව අර අසුභානුස්සතිය මරණානුස්සතිය වඩනකොට රාගී සිත වීතරාගී වෙනවා. මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩනකොට ද්වේෂී සිත වීතදේශී වෙනවා. බුද්ධානුස්සති මරණානුස්සති වැඩෙනකොට මෝහී සිට වීත මෝහී වෙනවා. තුනම වෙනස් වෙනවා. ඒ තුනේ ප්‍රතිඵලයක් හැටියට මෙතෙක් කල් අර රාගය ද්වේෂය මෝහය දැන් නැති නිසා හිතේ සංකිට්ඨං වාචිත්තං විකිට්ඨං වාචිත්තං බවට පත් වෙනවා. සංකිට්ඨං වා කියන්නේ සංකීර්ණ වූ කීරි ගැහෙන විවිධ අර වේදනා චලනය බය වීතිය විස්සෝපය ඇතිවන සිත සංකිට්ඨං වා චිත්තං. ඒ න බයති න චලති න බීති න වේදති සියලු දෙයින් මිදුන සිත
වික්කිට්ටං වා චිත්තං. කීරි ගහන්නේ නැහැ. සංකීර්ණ වෙන්නේ නැහැ. අර ඉන්ද්‍රයන්න් ඒක රසට්ටේන තත්වයටපත් වුණු සිට වික්කිට්ටං වා චිත්තං. අර අනතිවත්තනට්ටේන සිට වික්කිට්ටං වා චිත්තං. අර තදූපක විරිය වහට්ටේන සිට වික්කිට්ටං වා චිත්තං. ඉතින් ඒ අනුව සිට යම් ඒකාග්‍රතාවයකට ඇති වෙනවා. ඒක වික්කිට්ටං වා චිත්තං. ඒ අනුව මේ හතර නිසා අර සරාගී වීතරාගී වීතදේශී වීතමෝහි නිසා වික්කිට්ටං වා චිත්තං ඇති වෙනවා. මේ හතරේ ප්‍රතිඵලය හැටියට මහග්ගතං වා චිත්තං අමහග්ගතං වෙනවා. අර මහන් තත්වය, මානය, අස්මිමානය, මම කොට වැරදිසේ මැනීම, තමන් හැම දෙයකටම තමන් විසින් වටිනාකමක් දුන්නා. ඒක තමයි මහග්ගතං වා චිත්තං. මහන් තත්වයේ කිව්වේ ඒකයි. මේ මහන් තත්වයේ තමයි සියලු මිනිසුන්ව සියලු වැරදි වලට කොළඹවන්නේ. සියලු වැරදි වලට යොමු කරන්නේ. දැන් අර මහග්ගතං වා චිත්තං අමහග්ගතං වා චිත්තං බවට පත් වෙනවා. අර ඒ තත්වයේ ප්‍රතිඵලයක් හැටියට ඊළඟට සෞත්තරං වා චිත්තං අනුත්තරං වා චිත්තං බවට පත් වෙනවා. මේ පැවැත්ම තුළම දෙව් සැප, රජ සැප, සිටු සැප, බ්‍රහ්ම සැප, ධ්‍යාන සැප, අභිඥා සැප ලැබන්නට කැමති වූ සිත සෞත්තරං වා චිත්තං. ඒ සියලු සැප අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගත්ත ඒ සියලු සැපවලට නොබැඳුණු නිබ්බිදා වූ සිත අර අනුත්තරං වා චිත්තං බවට පත් වෙනවා. එතෙර වෙන්න කැමැති වූ සිත අනුත්තරං. අනුත්තරං කියන්නේ එතෙර වෙන, උත්තර එතෙර වෙන. අර පැවැත්ම තුළ සැපවින්දින්න කැමැති වූ සිත සෞත්තරං වා. පැවැත්මෙන් එතෙර වෙන්න කැමැති වූ සිත අනුත්තරං වා චිත්තං බවට පත් වෙනවා. ඒ අනුව සමාහිතං වා චිත්තං අසමාහිතං වා චිත්තං බවට පත් වෙනවා. සමාහිතං වා සමතය. අර සමතය තුල ආකාසඤ්ඤායතන, ආකිඤ්ඤායතන, විඥානඤ්ඤා, නේවසඤ්ඤානාසඤ්ඤා සැප බලාපොරොත්තු වන සිත සමාහිතං වා චිත්තං. ඒවැනුත් මිදී නිදහස් වූ සිත අසමාහිතං වා චිත්තං. ඒ කිසි තැනක හිත උපාදානය කරගන්න නැත්නම් ඒක අසමාහිතං වා චිත්තං බවට පත් වෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට විමුත්තං වා චිත්තං අවිමුත්තං වා චිත්තං බවට පත් වෙනවා. විමුත්තං කියන්නේ වැරදි දේ අස්කර අස්කර ඒකෙන් මිදුණු සිට. දැන් මේ වැරදි සියලු දේ අස්කර අස්කර ඉවත් කර කර අයින් කර කර යනකොට තවත් ඉතුරු නැහැ ශේෂයක්වත්. අශේෂ විරාග නිරෝධෝ. ශේෂයක්වත් ඉතුරු නොවන ආකාරයට වැරදි දේ ඉවත් කළා, එයි මිදුණා. ඒ සිත අර අවිමුත්තං වා චිත්තං. තවත් ඉතුරු නැහැ අයින් කරන්න දෙයක්. ශේෂයක්වත් ඉතුරු නැහැ. අශේෂ විරාග නිරෝධෝ. ඒ සිත අවිමුත්තං වා චිත්තං. අරහත් සිත. දැන් මේ තත්ත්වයට පත් වෙනකොට මේ චිත්තේ චිත්තානුපස්සනාව පූර්ණය වෙනකොට අරහත් ඵලය පූර්ණ වෙලා අවසානයි. ඊට පස්සේ මේ විග්‍රහය තියෙන්නේ ධම්මේසු ධම්මානුපස්සනාව. මේවා ඔක්කොම එකට සමගාමීව සිදුවෙන දේවල්. නමුත් විග්‍රහයේ මේවා චිත්තේ චිත්තානුපස්සනාවට පස්සේ ධම්මේසු ධම්මානුපස්සනාව තියෙන්නේ. නමුත් මේ චිත්තේ චිත්තානුපස්සනාවේ අවිමුත්තං වා චිත්තං වෙනකොට අරහත් ඵලයට පත් වෙලා බොජ්ජංග පූර්ණය වෙලා ඉන්ද්‍රිය ධර්ම පූර්ණ වෙලා බල ධර්ම බලගැන්විලා සියලු දේ අවසාන. නමුත් විග්‍රහයේ විස්තරේ පෙළගස්සලා තියෙනවා චිත්තේ චිත්තානුපස්සනාවට පස්සේ ධම්මේසු ධම්මානුපස්සනාව විග්‍රහ කරලා. නමුත් සිදුවෙන එකට සමගාමීවම සියලු දේ සිද්ධ වෙනවා. මේ විමුත්තං වා චිත්තං අවිමුත්තං වා වෙනකොට අර දින්නම් බලානම් අධිගතා හෝති පඤ්ඤා විමුක්තිං අධිගතා හෝති. ප්‍රඥා විමුක්තිය පූර්ණ වෙනවා. ඒක නිසා තේරුම් ගන්න ඕන හෙට තමා ඉතුරු පහ
ධම්මේසු ධම්මානුපස්සනාවෙත් පියවර පහක් තියෙනවා ඉතුරු වෙලා තව පබ්බ පහක් එක හෙට විග්‍රහ කරනවා.